සිත මොනිෂු අද කතාබහට එකතු වෙන්නේ සමගී ජනබල වේගයේ කලුතර දිස්ත්‍රික්ක නායකතුමා අජිත් පී පෙරා මහත්තුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අමාත්‍ය දුර කීපයක අධ්‍යක්ෂ ඇති එතුමා එක්ක අප කාරණා ගණනාවක් කතා කරනවා කතා කරන්න බලාපොරොත්තු වෙනවා අයිබුවන් සුබෝදය සුබෝන් සලමු බොයිතාම සාදරයෙන් පිළිගන්නවා අපි මේ වැඩසටහනට මට හිතෙන්නේ මුලින්ම ඔබෙන් අහන්න තියෙන කාරණාව ඊයේ ලබා දීපු තීන්දුවත් එක්ක अनागत इदिरी कटयुतु पिलिबंदव दैन अद मेतिवरण कोमिसुम दिनवकमानु पिलिबंद तीन्दु गैनीमट बलापोरोत्तु वेंगिन्नवा ईएम चंदपत्रिका मुद्रणय पिलिबंद कटयुतु आरंभ करनवा किला दैनगन्नट लैबेनवा एतकोट इदिरी दिन कोहोम वेविद नै मम हितन्ने मुलिम्म मे नडु तीन्दुव पिलिबंदव अपि अम्माकारयक सहयमकट पत्तेनु मोकद मेतन करुणु देकक तिबुना एकक तमै कोरोना वसंगतय निसा සෞඛ්‍යමය වශයෙන් අනතුරටපත් වෙලා ඉන්න තත්වයක් තුළ බලහත්කාරයෙන් කෙසේ හෝ කුමන හෝ ආකාරයකට ඡන්දයක් තියන්න කියලා රජයේ පාර්ශවයන් විසින් කරපු බලකිරීම පාලනය කරන්නට මේ නඩුවේ ක්‍රියාදාමය තුළ හැකි වුණා. මෙතිවරණ කොමිසම වෙනුවෙන් පෙනිසිටපු උගත් ජනාධිපති නීතිඥවරු බොහොම පැහැදිලිව සඳහන් කළා කොරෝනා වසංගතය ඒ ඇති අනතුරුදායක තත්ත්වයේ අවසන් වෙලා සති 10ක් 12ත් අතර කාලයකින් තමයි මේ මැතිවරණය පවත්වන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි හොඳ තත්ත්වයක්. නඩුව නිසායි ඒ පොරොන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණේ රටට ලැබුණේ. දෙවෙනි කාරණේ උනේ තාක්ෂණික ප්‍රශ්න නැත්නම් අපි කියනවා මේ ඒක يعني පාර්ලිමේන්තුවක් නැතුව මාස 3කට වඩා රටක් තියෙන්න පුළුවන්. එතකොට බෑ උත්තරේ බෑ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහ තිබුණු ප්‍රශ්නේ තමයි එවැනි වෙලාවක ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් ද පාර්ලිමේන්තුව කැඳවන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුළුවන් ද ජනාධිපතිවරයාගේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා ගන්න. මොකද පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිගේ බලය. එතකොට ඉතින් මේ ප්‍රශ්නේදී අපිට අපි බලාපොරොත්තු වෙන පිළිතුර අපිට ලැබුණේ නැහැ. ඉතින් අතරම මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ හේතු, يعني තීරණයට හේතු ඊයේ දින ප්‍රකාශයට පත් වුණේ නැහැ. සඳහන් වුණේ රජ පාර්ශවයෙන් සහ අනෙක් පාර්ශවලින් ඉදිරිපත් කරපු නීතිපතිකින් ඉදිරිපත් කරපු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරා. ඒ කියන්නේ නඩු අහන්න බෑ. නඩුවේ තිබෙන යම් යම් නීතිමය ප්‍රශ්න නිසා නඩුව මූලිකව නිෂ්ප්‍රභ කළ යුතුයි කියන කාරණා ප්‍රතික්ෂේප කරා. කෙසේ නමුත් මූලික අයිතිවාසිකම් නඩුව විදිහට නඩුව ඉදිරියට ගෙන යාම leave to proceed කියන දේ ප්‍රතික්ෂේප කරා. leave to proceed දුන්නේ නැහැ. එතකොට ඉතින් ඒ වාට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ලබා දුන් හේතු මොනවද කියන එක අපි තාම දන්නේ නැහැ. ඔය මන්දක සුමන්තිරන් මැතිතුමා එහෙමත් මේ ගැන මාධ්‍යට තොරතුරු කියනකොට ওই කාරණාව මතු කරනවා. හේතු කාරණා ඉදිරිපත් කිරීමකින් තොරව තීන්දුව ලබා දෙනවා. හැබැයි අපි මේ තීන්දුව පිළිගන්නවා. ඔබ කියනවා වගේ මේ තීන්දුව පිළිගන්නවා කියන එක තමයි සඳහන් උනේ. හරි. කොහොම වෙතත් දැන් ඔබ තීන්දුව පිළිගන්නවානේ. එතකොට මේ ඡන්දයට ඔබ සූදානම් වෙනවා කියන එකනේ ඒක ඇතුලේ කියවෙන්නේ. අර අවසාන දිනවලදී බොහෝ දෙනා ප්‍රශ්න නගපු කාරණාවක් තමයි දැන් ඔබ පවා කියන කාරණා ඔබ කියලා මම මෙතෙන්දී ඔබ සෞභි පාර්ශව දෙකම අදහස් කරනවා. මේකත් එක්ක ජීවත් වෙට මේ කියන්නේ කොරෝනා එක්ක අපිට ජීවත් වෙන්න එක අවුරුද්ද මම දේශපාලනඥයෙක්. ඒතර මම මගේ මූලික වගකීම් ඉෂ්ට කරන්න ගෙදරින් එළියට එන්නම ඕනේ. ඒතර අපිට සිද්ධ වෙනවා ආරක්ෂිත උපාය මාර්ග අනුගමනය කරමින් අවදානම අවම කරගනිමින් කටයුතු කරන්න. හැබැයි අපේ ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ රෝගීත නැත්තම් රටේ විශාල පිරිසක් දියවැඩියා රෝගෙන් පෙළෙනවා. හෘද රෝග, වකුගඩ රෝග තිබෙනවා. දැන් මේ අය මේ පහුගිය මාස 3ටම ගෙයින් එළියට අවිල නැහැ. මොකද අපි දන්නවා මේ වැඩිහිටි ජනගහනය සහ බරපතල හෘද රෝග වකුගඩු රෝග බරපතල දියවැඩියා තත්වයන් තියෙන අය තමයි මිය ගිහිලා තියෙන්නේ. එකිනෙ දෙන්නේ කැරෙන්න. ලම්පිටරත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. එතකොට දැන් මේ අයව ඡන්ද දවසට එළියට ගන්න. මේ අයව වතුර ඇස්වීමට ගෙන්න ගන්න. මේ අයව මැතිවරණයේ ක්‍රියාදාමයන් තුල ස්වේච්ඡාවෙන් කරන
කටයුතු විශේෂයෙන්ම අපි දන්නවා වැඩිහිටියෝ තමයි චන්දපොල නියෝජිත ගිරහජකාරිය කරන්නේ හැම පක්ෂයකම ඉන්න වැඩිහිටියෝ දැන් ඔවුන් චන්දපොලට අරන් යන්න පුළුවන් 1000ක් දෙනාගේ මේ ඇසුරට මේ මාස ගානක් අන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දේ තියෙන දවස් විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දේ තියෙන දවස දක්වා වූ හැම දවසක්මත් ඡන්දේ දවසත් ඡන්දේ ගණන් කිරීමත් මේ මුළු ක්‍රියාදාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ කොටස්. එතකොට තමන්ගේ සෞඛ්‍ය ගැන සාධාරණ බියක් නැතුව ඡන්ද බලයේ හිමි සියලු දෙනාට ඡන්ද පොලට යන්න ගණන් කිරීම මධ්‍යස්ථානට යන්න තමන්ගේ ගමේ තියෙන පුංචි රැස්වීමට මොන පක්ෂිය වුණත් යන්න ගිහිල්ලා අහගෙන ඉන්න අවශ්‍ය වාතාවරණය නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අපේ තියෙන. කොහොම හරි මැතිවරණයක් නෙමෙයි. ඒ නිසා දැන් මම විශ්වාස කරන විදිහට නම් මේ නඩුවේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් දීපු පොරොන්දු අනුව අපිට සාධාරණ දිනයක් ලැබෙයි. ඒ සාධාරණ දිනේට අපි මැතිවරණේ සූදානම්. මේ අමතර කාලය තුළ මම හිතන හැම පක්ෂයක්ම තමන්ගේ පරිපාලන කටයුතු විධිමත් කරගෙන ඒවට සූදානම් වුණා. අපිත් ඒ සූදානම්. පාර්ලිමේන්තුව මේ අතරතුර කැඳවන්න ඕනද කියන ප්‍රශ්නේ උත්තරය ශ්‍රේෂ්ඨ අධිකරණය දීලා තිනවා නැහැ. ඉතින් ඒ ගැන අපි දැන් වාද කරලා තීරුමක් නැහැ. තව මාස 3කින් කොහොමද පාර්ලිමේන්තුව රැස්වෙයි මේ අන විදිහට. ඉතින් අපි අතරතුර කාලය තුල සිදුවන රටේ ව්‍යවස්ථාවට පටහැනි කාරණා ගැන ඉදිරියේ මේ යම් යම් අවස්ථාවල ප්‍රශ්න කිරීම වල ලක් වෙයි. ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමේ කාරණාව තියෙනවා. ඒ ගැන ඔබ ප්‍රශ්න කරලා පහුගිය කාලේ මේවා කොහොමද සිදුවන්නේ? ඒකයි විශේෂයෙන්ම පාර්ලිමේන්තුව කැඳවන්නේ කියන අනපනත් සම්මත කරගෙන සහයෝගය ලබා දෙන්න කියලා. දැන් එතකොට මේ තීන්දුවත් එක්ක අවස්ථාව ඇහිරීම නිසා ඒ කටයුතු කොහොම වේවිද? ඉතින් අපේ තර්කය වෙනස් වෙන්නෙත් නැහැ, ව්‍යවස්ථාව වෙනස් වෙන්නෙත් නැහැ, නීතිය වෙනස් වෙන්නෙත් නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙයි කියලා. ඒතොර ඒ හේතුව මොකක් වුණත් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව නැවත ගැඳවීමේ ප්‍රශ්නෙට අපි මැදිහත් වෙන්නේ නැහැ කියන්නේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ මාස 3කට වඩා පාර්ලිමේන්තුව රැස් නොවී සිටීමට හැකිය කියන එක පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව කියන්නේ රටේ මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව පමණයි කියලා කියන 148 වෙනි ව්‍යවස්ථාව ඒව අහුසු වෙන්නේ නැහැ මේ නඩු තීන්දුවේ දැනට මතු පිටින් පින කාරණේ තමයි දිනය පිළිබඳ කාරණය පාර්ම කියන්නේ මෙතුවන් කොමිසමේ රාජකාරියක් ඒ පිළිබඳව මෙතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශ කළා අපි ඒකට ගරු කරනවා අපි හිතන හොඳ සාධාරණ දිනයක් ලැබෙයි කියලා පාර්ලිමේන්තුව කලින් කැඳවීම පිළිබඳ ප්‍රශ්නයේදී ශ්‍රේෂ්ඨාධිකරණය කියලා දිනවා අපිට මැදිහත් වෙන්න බෑ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ තියෙන මේ ඒ පරාසය තුලට මේක වැටෙන්නේ නැහැ කියලා. ඔව්. ඒකට දැන් සිට මැතිවරණය පැවැත්වලා සමාවෙන්න මැතිවරණය පැවැත්වලා නව පාර්ලිමේන්තුවක් රැස් වීම දක්වා කාලය තුල අර ඔබ කලින් කියපු සමාවෙන්න කලින් කියපු මේ व्यवस्था विरोधी देवल මොනවද ඔබට අර්ථකථනය කරන දේවල් වෙන්න පුළුවන්. මුදල් වේදන් කරන්න බෑ. ඉතින් දැන් දැන් මේ ජූනි 2 වෙනිදා දැන් පහුණානේ මාස 3. ඔව්. ඉතින් ඊට පස්සෙ දැන් මුදල් වේදන් කරන්න බෑ. ඉතින් මමට එච්චරයි කියන්නේ. ඒක නඩුවක විශේෂ පරාසයට අයිති නොවනවාය කියන එකනේ දැන් මෙතන පේන්නේ. ඔව්. නැවතින් වැරද්ද වැරදි. ඔබට අනු මුදල් වේදන් කරන්න බෑ කියලා කවුරුර කියනවනම් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වොත් එහෙම පුළුවන් කියලා එතනදිත් ඔය ශ්‍රේෂ්ඨම වගේම වෙනවා. ශ්‍රේෂ්ඨ ඔය අධිකරණයට යම් යම් තර්ක අධිකරණය වෙත ඉදිරිපත් වුනහම ඒ අධිකරණය රටේ නීතිය අනුව සලකලා බලන්න. ඒ එක එක අධිකරණ වල තිබෙන බලතල වෙනස්. ශ්‍රේෂ්ඨ අධිකරණයට තිබෙන මූලික අයිතිවාසිකම් බලය වෙනස්. රිට් අධිකරණ බලය වෙනස්. අපරාධ අභියාචනා බලය වෙනස්. සිවිල් අභියාචනා බලය වෙනස්. එතකොට ඒවා එක එක අධිකරණ වලදී අධිකරණයට තිබෙන බලය සහ ඒ ඒ සිද්ධියේ තිබෙන සිද්ධිමේ කරුණු අනුව වෙනස් වෙනවා. එතකොට අපි පළපුරුදු නීතිඥයෙක් වශයෙන් මට කියන්න පුළුවන් මේ නඩු තීන්දුවෙන් මට දැනට පෙනෙන ආකාරයට ඒ විදිහේ අධිකරණ බලය පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේ මතුවෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුව වහලා අවුරුදු දෙක තුනක් වුණත් යන්න පුළුවන් කියලා එහෙම කතාවක් මේ කියවන්නේ නැහැ. එතකොට මොකද මේ වගේ තර්කයක් මීට කලින් කවුරුත් මතු කරලා තිබුණේ නැහනේ මේක සුවිශේෂ ප්‍රශ්නයක් නේ නැත්නම් මේක ජනාධිපතිතුමාගේ වරදක් කියලා අපි කියන්නේ නැහැ මේ මේ මතුවුණු ප්‍රශ්නය මේ කාටත් පොදු සුවිශේෂ ප්‍රශ්නයක් එතකොට මේ මතුවුණු ප්‍රශ්නය තුළ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳ මේ අපි සූදානම් වෙලා හිටියේ මාර්තු මාස 19 වෙනිදාට නාමෝජනා දීලා අප්‍රේල 25 ඡන්දේ තියලා මේ ඒ ජයපරදුම් බාර අරන් වැඩ කරා
කොරෝනාපු නිසා අවුල් වුණා. ඒක නිසා පාර්ලිමේන්තුව කැඳව ගන්න බැරි වුණා. ඒක නිසා මූල්‍ය පාලනය පිළිබඳ ව්‍යවස්ථාවේ තියෙන සාමාන්‍ය රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් නඩු තීන්දුව අපිට අලුත් දෙයක් එකතු කරලා නැහැ. නමුත් නඩු පැවරීම නිසා මම විශේෂයෙන්ම මේ අත වශයෙන්ම ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ පෙරහිට ප්‍රතිච්ඡ මහතුරුන්ට ඒ සියලු දෙනාම ඒ ස්වේච්ඡාවෙන් කරපු මේ ඉදිරිපත් කිරීම කිසිම වෘත්තිමය ගාසු නැතුව ඒවා මේ රට වෙනුවෙන් ඉදිරිපත් කරපු ඉල්ලීම් ඒ නිසි දිනයක ශ්‍රේෂ්ඨ මේ ඒ සාධාරණ නිදහස් මැතිවරණයක් පවත්වන්න පුළුවන් දිනයක මිනිස්සුන්ට සෞඛ්‍ය බිය තමන්ගේ ජීවිතය ගැන බිය අවම වන දවසක මැතිවරණේ පවත්වන්න පුළුවන් වෙන විදිහට ඒ මැතිවරණ ක්‍රියාදාමය කියන්නේ පළවෙනි දවසේ ඉඳලම රැස්වීමක් පැවැත්වීම පිළිබඳව තිබෙන යථාර්ථවාදී අවස්ථාව ලැබෙන අවස්ථාවක මැතිවරණේ තියන්න තියෙන අයිතිය මේ නඩු ක්‍රියාදාමය තුල තහවුරු වෙනවා. ඒක සභාපතිතුම තම හරියටම දිනේ කියනවා. නමුත් දැන් පත්‍රවල යම් යම් මිගි පළවෙනවා අගෝස්තු 8 15 වගේ වෙයි කියලා. එතකොට ඔබ හිතනවාද ඔබේ කියපු හැටියට ඒ දින ගැලපෙන හොඳයි කියන එක? මෙහෙමයි ඉතින් මේකට හරිය උත්තරයක් මට දෙන්න බැහැ. මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වේ කොරෝනා රෝගය පිළිබඳ බිය පහව ගොස් සති 10ක සිට 12 දක්වා කාලයක් අවශ්‍යයි කියලා මේ සෞඛ්‍ය විධිවිධානවලට යටත්ව මැතිවරණයක් පැවැත්වීම සඳහා මම දැක්ක කෙහෙලිර බුකල ඇමතුමා හැම හාලා තිබුණා මේ සාමාන්‍ය මැතිවරණයක් සති පහකින් තියන්න පුළුවන් නම් ආමෝජනා ඉදලා ඇයි මේ සති 10ක් ඉල්ලන්නේ කියලා ඒකට කාට තේරුම් ගන්න පුළුවන් මොකද අලුත් උපකරණ අවශ්‍යයි සෞඛ්‍ය විධිවිධාන අවශ්‍යයි මම දැක්ක මෙතන කොමසම කියලා තිනවා හැම ඡන්ද මධ්‍යස්ථානයකටම ඒ සෞඛ්‍ය පිළිබඳව ස්වයබැලීම සඳහා නිලධාරියෙක් පත් කරනවා කියන්නේ. ඒතර අලුත් වැඩක් පුහුණු වීම කරන්න ඕන උපකරණ දෙන්න ඕන. හරි එතකොට ඒ වගේ ඒ මම හිතනවා මැතිවරණ කොමිසම සාධාරණව කටයුතු කරයි කියලා මොකද මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කරපු තර්ක සහ කරුණු වලට මම මේ උනන්දුවෙන් සාන් දීලා තිබෙනවා ඒ අනුව මට පෙනියනවා මැතිවරණ කොමිසම හොඳ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නා වූ රටේ පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නා වූ ස්ථාවරයක ඉන්නවා අත වශයෙන්ම මේ රටේ කොරෝනා තීද්දි මේ 28 දෙනෙක් රෝගීන් ඉන්න වෙලාවක රට වහන්නේ මොකටද කියලා රටේ නායකයා ප්‍රශ්න කරද්දී පුරවැසියෝ ගැන හිතලා මැතිවරණයේ වහාම කල් දාලා මැතිවරණ ක්‍රියාදාමයක් ඔබ කිය කාරණා බොහොම පැහැදිලි කොහොම වෙතත් මම හිතන්නේ ඔබ ආරම්භයේදීම ඔබ ප්‍රශ්නගමින් කිය කාරණාවක් තිබුණා මාස 3කට වඩා මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවක් නැතුව රටක් යම සුදුසු නෑ කියන එක ඔබම ඒ පිළිතුරු ලබා දෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් ලබා දෙද්දි ඒ කියන්නේ කොහොමටත් අප කාටත් එකක වෙන්න වෙනවා ලැබෙන මුල්ම දිනේදී ලැබෙන ඉක්මනින්ම ලැබෙන දිනේදී ඒ කියන්නේ ඔබ කිය කාරණාවත් එක්කත් එක සැසඳෙනවා මැතිවරණයකට යමඩ සුදුසුයි එහෙම ඒ අර්ථයෙන් ගත්තහමත් කොහොම වෙතත් අපි යමුක එතනින් ඉදිරියට ඔබත් කියනවා චන්දර ලෑසි ඔබේ මහලේ කම්තුමත් කියනවා චන්දර ලෑසි රංජිත් මදුම් බණ්ඩාර මහතුමා කියනේ කාරණාවත් අද පත්‍ර වාර්තාවල අපිට දකින්න පුළුවන්කම තිබෙනවා කොහොම ලෑසියක්ද සමගි ජන බලවේගය තුල තියෙන්නේ අපි අත් වශයෙන්ම මේ මැතිවරණේ ජයග්‍රහණය කිරීම සඳහා ඌ තරඟයක යෙදිලා ඉන්නේ අයි මේ තබා වරුදු 5කින් 10කින් ඡන්ද දෙන්න කතාවක් නෙමෙයි මේ මැතිවරණේ අපි දිනනවා විශේෂයෙන්ම වර්තමාන රජයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ ඔහුගේ කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඔහුගේ කණ්ඩායම ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න බැරි අකාර්යක්ෂම කණ්ඩායමක් බව මේ කාලය තුල ජනතාවට පෙන්වුම් කරලා තියෙනවා දැන් සහල් මාෆියාවට යටත් වුණා දන ගැහුවා ඒකේ කතාවක් නැහැ හරි ඉතින් මුදලාල්ලා කියන ගාන ගැසට් කරලා දෙන්න මට්ටමටපත් වුණා ඒ වගේම රටේ පරිසරය ආරක්ෂා කරනවා කියලා ආපු ගමන් පස් ගල් වැලි බලපත්‍ර සම්පූර්ණයෙන් කොන්දේසි විරහිතව අයින් කරා. ඒව ගැන ගැටලු තිබුණා, විසඳන්න තිබුණා. ඒ ගැටලු විසඳනවා වෙනුවට කොන්දේසි විරහිතව පස් ගල් වැලි කැපුවා. ඊට පස්සේ මේ මගේ දිස්ත්‍රික්කයේ කැලිඩෝ වෙරළ අඟුලානේ ගල් කිස්සේ කෝටි ගණන් මේ වේදන් කළ වැලි ගොඩ ගැහුවා මේ වෙරළයිනේ. දැන් අද ඔක්කොම හැම වෙලා තියෙනවා. සලස්මක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. හරි ඒ වගේම හමුදාව යොදා ගැනීම යොදා ගත යුතු තැන්වලට කළ යුතුයි මේ රෝග බිය නැති කිරීමට නමුත් වගකීම් විරහිතව හමුදාවන් යොදා ගැනීම නිසා මේ අත වශයෙන් ඉතාම අවාසනාවන්ත විදිහට ලෝකයේ තැන් කීපයක පමණයි හමුදාවන් අනතුරටපත් උනේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ තවත් එක් රටක දෙක පමණයි අපේ රටෙත් අත වශයෙන්ම වලක්වා ගත හැකිව තිබුණු තත්ත්වයක් නමුත් අද හමුදාවේ නිලධාරීන් නාවික හමුදාවේ යුද හමුදා නිලධාරීන් කොරෝනා නිසා බරපතල ලෙස විපතට පත් වෙලා තිබෙනවා අපේ ප්‍රදේශවලත් ඒ රෝගීන් ඉන්නවා
දැන් කියන මේ සමාජගත නැහැ කියලා. ඉතින් සමාජයේ ඉන්න කෙනාව සැක කරලා අරගෙන ගිහලා කඳුරට දාලා කඳුරේදී පරීක්ෂා කරලා කියනවා මේ රෝගියා අපි හඳුනගත්තේ සමාජයේ ඉන්න මේ කඳුරෙන් කියලා. අර ඒක මං කියන්නේ දැන් මේ පෙරදාර මේ හමුදාන දහරියෙක් විරෝධාර රණබිරේ එතකොට ඔහු තා උනන්දුවෙන් අර මේ කරුණායකදී වැඩ කරලා තිබෙනවා. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට අවාසනාවන්ත විදිහට කොරෝනා හැදුනා. ඒ පෞලි සමාජයකට හැදුනා. දැන් එතකොට අපේ ප්‍රදේශයේ කිව්ව ඔහු කලතර ප්‍රදේශයේ ඔව්. එතකොට කොහෙද ඔහු? හොරණ හෝමගම අපේ මායිමේ. ඔව්. එතකොට දැන් මේ මේ රෝගිය ඒ වගේම හොරණ ප්‍රදේශයේ ඔහු මේ වෙලන්සල් වලට ඇවිල්ලා තිබුණා. ඒ වෙලන්සල් වසා දැමුවා. එතකොට විවාහ වෙලා ඉන්න බණ්ඩාරගමින්. එතකොට මගේ ගම කොයිකට සම්බන්ධයක් තියෙනවද? මගේ ගමෙන් ඒතර මේ ඔව් ඒ ප්‍රදේශයේ ගවසලා තියෙනවා. ඊට පස්සේ අනතුරට ලක් වුණාට පස්සේ මේ කඳුරට අරන් ගිහිල්ලා කඳුරෙන් පරීක්ෂා කරලා කියනවා රෝගියා හොයාගත්තේ කඳුරෙන් කියලා. ඒ නිසා ඒ වගේම අපි මේ පරීක්ෂා කිරීම විශේෂම අහඹු පරීක්ෂාවක්. අහමු පරීක්ෂාවන් පිළිබඳව අපි වාර්තා තොරතුරු ඉල්ලා සිටියා නම් ගම් නෙමෙයි පෞද්ගලිකත්වයට අදාළ කාරණා නෙමෙයි සංඛ්‍යාලේඛන මේ පිළිබඳව තොරතුරු දැන ගැනීම පනත යටතේ නමුත් අද වෙනකම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දිනක අත්සන් කළා මේ කරුණු ඉදිරිපත් කළා තාමත් අපිට ඒ තොරතුරු ලැබිලා නැහැ එතකොට මේ වගේ ප්‍රශ්න තියෙනවා මේ කියන්නේ මේ නම්බර වල සත්‍යාසතාවය ගැන අහමු පරීක්ෂාවන් කරන්න නැත්තේ ඇයි WHO රෙගුලාසි වලට එරෙහිව වැඩ කරන්නේ ඇයි කියන කාරණා ගැන. ඒ වගේම හමුදාව අනතුරට පත් කිරීම ගැන කිසිම සමාවක් දෙන්න බෑ. හරි. මම ප්‍රාර්ථනා කරනවා සිළු දිනාටම නිරෝගී සුවය ලැබෙන්න කියලා. මේ ලෝකේ හැම ප්‍රශ්නයකටම හමුදා උත්තරයක් නෙමෙයි. දැන් අපිට මාස 3කට කලින් අපි ඉතාම බියපත්ව ගෙවල් වලට වෙලා හිර වෙලා ඉන්න වෙලාවේ සහල් ප්‍රශ්න ආවහම හමුදා නිලධාරීන් දාලා කිව්වා පේනනේ අපි දන්න ඔක්කොම තියෙන්නේ තොග අපි ගාව අපි ගත්ත මේ තොග සල්ලි වලට අපිට පුළුවන් මේ හාල් දෙන්න කියලා. අන්තිමට මොකද උනේ? හරි. ඒක සත්‍යයක්. එකනේ හමුදාවකට සීමා තිබෙනවා. ඒ වුන් විශ්ය පිළිබඳ ඔහුගේ දැනුමේ සීමාවල් තිබෙනවා. එතකොට මේ යථාර්ථයෙන් මුළු දෙන්න තියෙනවා. දැන් ඒ නිසා ඒ වගේම අද වෙනකොට විශාල ඖෂධ හිඟයක් තිබෙනවා. ඖෂධ මිල හිතු ගණන් වලට වැඩි වෙනවා. අපේ රජයට අපි ආඩම්බරන කාරණයක් තමයි ඖෂධ මිල අඩු කළා. ඖෂධ බහුල වුණා. රජය රෝහලවල ඖෂධ තිබුණා. අද කිසිම රජය රෝහලක ප්‍රමාණවත් තරම් ඖෂධ නැහැ. ඒ කියන්නේ මේ කොරෝනා වලට කලින් ඉඳලම. හරි? කොරෝනා ප්‍රශ්න නිසා නෙමෙයි. එතකොට මේ මේ මේවෙන් පෙන්නුම් කරලා තියෙනවා ආණ්ඩුව තමන්ගේ පාලනයේ තිබෙන අදක්ෂතාවය. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මැතිවරණය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මේක සමානුපාතික ක්‍රමයට තිබෙන මැතිවරණයක්. පපහුගේ මැතිවරණේ ගොඩව රාජපක්ෂ මහත්මයා ගත්තේ 52යි. අපි ගත්තා 42ක්. 52න් 5ක් අඩුනොත් 47යි. ඒ පහ අපිට එකතුන 47යි. දැන් මේ 10ක පරිතරය කියන්නේ ඒක. කියන්නේ ගොඩව රාජපක්ෂ මහත්මයාගේ ඒ ඔවුන්ගේ කඳවුරේ ඡන්ද ව්‍යාපාරයේ උපරිම මට්ටම තමයි තර 105ක් එහා මෙහා වීම තුල සමාන වෙනවා 6ක් 7ක් වුණොත් වෙනස් වෙනවා හරි මතක තියාගන්න කුමාරතුංග මෙතෙණිය 62ක් අරගෙන ජනාධිපතිවරණය දිනලා අවුරුද්දකට පස්සේ ගත්තේ එකයි බහුතරය ඒත් සඳහනගත වීමෙන් පස්සේ ඒ නිසා අපේ රටේ ඉතිහාසයේ ඕනතරම් තිබෙනවා මේ පවතින මෙතිවරණ ක්‍රමය තුල ජනාධිපති ධූරය දරන කෙනාට පාර්ලිමේන්තු බලය අහිමි වීම සහ ඉතාමත්ම සියුම් ජයග්‍රහණ ලැබීම හරි අපි මෙතනින් එහාට කතා කරන්න කාරණා තියෙන ඔබ ඔය අවසාන වශයෙන් කරපු යම් යම් චෝදනා රාජ්‍ය පාර්ශ්වයට පහුගිය ඔවුන් විපක්ෂයේ ඉන්න කාලේ ඔබ ආණ්ඩු කරන කාලේ ඔබලාට තෙල්ලුණු ඇතම් චෝදනාත්වය අතර තිබුණා කොහොමාරි අපි ඉදිරියට කතා කරගෙන යමු විශේෂයෙන් සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂ අතර වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයන් මේ අදි දේවල් මේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායකතුමා නජිත් පී පෙරරාමෙන්තුමාන් එක්ක මේ පවතින තත්ත්වයන් පිළිබඳව විවිධ දේ අපි සාකච්ඡා කරා විශේෂයෙන් මැතිවරණය පිළිබඳව ඒ පැවැත්ම පිළිබඳව ඒ ලැබුණු තීන්දුවත් එක්ක සම්බන්ධ කරනවා ඊයේ දවසේ පුටුවේම වාඩි වෙලා එක්සත් ජාතික පක්ෂයේ උපසභාපතිතුමා විදිහට රවි කරුණානායක මහත්මයා ඔබේ පාර්ශ්වයට නගපු ලොකු චෝදනාවක් තමයි කතා සාප්පු තමයි තියෙන්නේ කියලා සහ මේ නියම පාක්ෂිකයා ඉන්නේ නියම එක්සත් ජාතික පක්ෂය ඕන්නතේමයි තියෙන්නේ කියන එක තමයි අවධාරණය කළ කාරණාව සහ තව කියවුණු දේවල් තමයි චෝදනා කර කර ඉන්න කැමති නෑ චෝදනා නම් මොන තරම් තියනවා කියන එක ඔබ මොකද කියන්නේ මේවා ගැන මචන්ටි අපිට චෝදනාවක් නෑ එතුමටයි චෝදනා තියෙන ඔක්කොම හැබැයි ආණ්ඩුව එක්ක ඩීල් තියනවා කියලා ඔබ ඒ පැත්තට චෝදනා කරනකොට එමනම් කොහොමද විපක්ෂ නායක කාර්යාල හම්බ වෙන්නේ වාහන හම්බ වෙන්නේ ඒ චෝදනාවත් කළා ඔබ පැත්තට ඒක ඒකට නම් උත්තරයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ රජයේ විසින් මේ හිටපු ඇමතිවරුන්ට විපක්ෂ නායක අගමැතිවරයාට විපක්ෂ නායකවරයාට
ඒවගේම කතානායකවරය තමන්ගේ නිල නිවාස ඊළඟ මෙතිවරණයේදී භාවිතා කිරීමට පුළුවන් කියලා පොදුවේ හැමෝටම අවසරය ලැබෙන කැබිනට් තීරණයක් තියෙනවා. ඒ වගේම පාවිච්චි කරන එක් වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වාහනයට මාසකට රුපියල් ලක්ෂයකම හිතන්නේ මට කීයද කියලා. කාර්යාලයට ගෙවන්න ඕනේ නැද්ද? ගෙවන්න ඕනේ. ලක්ෂයක් ගෙවන්න. ගෙවනවා. අපි සල්ලි ගෙවලා රිසිට් පතත් මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. එතකොට ඒක මේ හැමෝටම ලැබෙන වරප්‍රසාදයක් අලුත් දෙයක් නෙමෙයි. 2015 ඒ ආකාරයටම අපි කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ නොමිලේ මැතිවරණ කාලය තුල නොමිලේ මේ පහසුකම් ලබා ගන්නවා වෙනුවට එය මේ මුදල් ගෙවලා ලබා ගන්න. මොකද දැන් අපි මම හිතන්නේ ඒක මේ දැන් වාහනයක් අවුරුදු 5ක් පාවිච්චි කරපු කෙනෙක් තමන් මැතිවරණේ මුණ දෙනවා නම් අතර මැද තව වාහනයක් ලබා ගැනීමට තව තමන්ට පෞද්ගලික වාහන මාරු වෙන අමාරුයි. ඉතින් නිල නිවසේ ඉන්න කෙනාට විශේෂයෙන් මැතිවරණේ ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරනවා නම් තව ගෙදරකට කුලියට ගන්නවා කියන එක විශාල ප්‍රශ්නයක්. ඉතින් එතකොට දැන් මේ තත්ත්ව නිසා ආණ්ඩුවට සල්ලි ගෙවලා ඉන්න දින එක දිගින් දිගටම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මෙතන මේ අමුතු ඩීල් එකක් නැහැ. ඩීල් තියෙන්නේ බර කෝටි ප්‍රකෝටි ගණන් කාරණාගෙන නඩු තියෙන පුද්ගලයෝ එලීන එකේ තමයි ඩීල් එක තියෙන්නේ. ඉතින් මම එතුමට උත්තර දෙන්න කැමති නැහැ. එතුමගේ නඩු හබ එතුම බලාගත්තාවේ අපි ඉතින් අපේ මෙතිවරණය කරන් යනවා. මට එක නිරීක්ෂණයක් මට කියන්න පුළුවන්. ඒ කණ්ඩායමට ඉන්නේ ඡන්ද ඉල්ලන අපේක්ෂකයෝ විතරයි. ඒ කණ්ඩායමට ආධාරකාරයෝ නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ අර්බුදේ මතුවලා තිබෙන්නේ. කවදාහරි මෙතිවරණේ තියෙන දවසක රටේ ජනතාව අපේ පාක්ෂිකයෝ එතුමන්ලා සිටියොදු දැන තියයි. ඉතින් අපේ එතුමන්ලා සුබ ප්‍රාර්ථනා කරනවා. එතුමන්ලාගේ බලාපොරොත්තු සඵල වේවා කියලා. ඉතින් අපේ පරණ මිත්‍රයෝනි. ඔව්. අර ඉවත් කරපණු නම් ඔබත් ඉන්නවනේ ලියුමාවද ඉවත් කරා කියලා ඉල්ල වශයෙන් දැනුම් දීමක් තියෙනවා. කිසිම දැනුම් දීමක් නැහැ. අපි කිසිවෙකුට අද වෙනකම් මං රංජිත් මද්දුම්බණ්ඩාර මෙතුමාට ආධාර ලිපියක් තමයි වෙබ් අඩේ වලට නිකුත් කරලා තිබුණේ. ඊයේ දවල් වෙනතුරුත් අපි කිසිවෙකුට රංජිත් මද්දුම්බණ්ඩාර මෙතුමාට ඇතුළුව ලිපියක් ආවේ නැහැ. එතකොට මීට කලින් ජනාධිපති වර්ණ කාලෙම මම සජිත් ප්‍රනන්දස මහත්මාව අපේක්ෂකත්වයට ගේන්න බොහොම කැපවීමෙන් වැඩ කරන වෙලාවේ මටත් සුජීව සේනසිංහ මහත්මටත් ඔය විදිහටම මේ සමාජිකත්වයේ අත්හිටවන බවට මාධ්‍යවලට නිවේදනය නිකුත් කරා. එතකොට ඒ අවස්ථාවෙත් සුජීවටත් මටත් දෙන්නටම ලියුම් ආවේ නැහැ. මේවා පරණ මේ රනිල් වික්‍රමසිංහ මහත්මාගේ දේශපාලනය තුළ තියෙන අපිත් දන්න उपक्रम इधन लिपिया क्लब पलवेन मुहते अभी नीति मिशन काटू करना एक्सज्जातिपक्षे सामाजिक अंगे एक्सज्जातिपक्षे प्रतिपत्ति पटंगरगेन वर्तमान दक्वाई नायक गुडनगपु अभी गुडनगपु ये प्रतिपत्ति मत एक्सज्जातिपक्षे रंधापवती अभी मे मेतिवरण पास्ते මේ මෙතිවරණ ලැබෙන විශිෂ්ට වූ ජයග්‍රහණයෙන් පස්සේ අපේ සමාජිකයන්ගේ වරමින් ජනතා වරමින් එක්සත් ජාතික පක්ෂයේ පාලනය අත්පත් කර ගන්නවා. ඔව්. ඔක තමයි ඊළඟ කාරණාව. දැන් අපි ඔය නඩු දාන කතා මේ ලියුම් යොපු කතාව කොම් පැත්තක දාමු. ඒක ඔබ ඔබ අතර තියෙන කාරණාවක්. මම මේක අහන්නේ අපිට තිබෙන ගැටලුවක්, ජනතාවට තිබෙන ගැටලුවක්. ඔය ලියුම් ආවේ නැහැ කියන එක ඇතුළත ඔබ කියන්න උත්සාහ කරන්නේ. දැන් ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂය තුල ඔබ තවදුරටත් ඒ කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ විදිහට ඒ සමාජික විදිහට හදවතේ ඒ රඳවාගෙන තමයි ඔබ මේ ඉදිරියට ගමන් කරන්න කියලා. එතකොට ඇයි ඔබ නව පක්ෂයක් නිර්මාණය කරගෙන ඒක ලොකු බලවේගයක් විදිහට අර්ථකථනය කරමින් ඒ වටා බොහෝ පිරිසක් ඉන්න බව අපටත් පෙනියනවා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය සංඛ්‍යාත්මකව ගත්තොත්. එහෙම තියෙද්දි මොකටද එක්සත් ජාතික පක්ෂය අරගෙනම ඉදිරියට යන්නේ? ඔබට පුළුවන් නේ සමගි ජන බලවේගයේ විදිහටම කතා කරන්න. ඔබේ ඔබ ඇතුළු බොහෝ දෙනා කතා කරද්දී නිතර කියවෙනවා එක්සත් ජාතික පක්ෂය සහ එතන ඉන්නවා කියන එකම. ඒකයි හේතුව. සමගි ජන බලවේගය කියන්නේ දේශපාලනික සංධානයක්. සමගි ජන බලවේගය ඇතුළේ හෙළවුරුමේ ඉන්නවා, සමගි ජන බලවේගය ඇතුළේ මුස්ලිම් කොංග්‍රසයේ ඉන්නවා, සමගි ජන බලවේගය ඇතුළේ මනෝගණේෂන් මහත්මයා ඉන්නවා, දිගම්බර මහත්මයා ඉන්නවා, රාධකිෂන් මහත්මයා ඉන්නවා, මේ ඍෂල් බදු දින ඉන්නවා. මේ මේ සියලු දෙනාගෙන් සමන්විත දේශපාලන සංධානයක්. දේශපාලන සංධාන ගොඩනගන්නේ මෙතිවරණෙන් මෙතිවරණයට. අපි UNP කාර. අපේ තිබෙන දේශපාලන මතවාදය ගොඩනැගෙන්නේ වසර 70කටත් අධික අපේ සම්ප්‍රදාය ආරහා. එතකොට එක්සත් ජාතික පක්ෂය අපේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තමයි මේ සංධානය ගොඩනගන්න කියලා ජනවාරි මාසේ 30 වෙනිදා මේ තීරණය ගත්තේ.
ඒ සන්ධානීය ගොඩනැගීම ගත තීරණය මත අපි වැඩ කරලා ඉස්සරහට යනකොට තමයි ඒ පාලන බලයේ හිමි අත්සන ලේකම් කමේ නමත් අත්සනත් හිමි අකිලරජ් මහත්මයා කිව්වේ අපි වෙනම ඉල්ලනෝකේ. ඒතර ඒ ඒ තීරණයට ගියාට පස්සේ අපිට හැරෙන්න බෑ. අපි අපේ ගමන ඉස්සරහට යනවා. එතකොට ඒ නිසා පක්ෂේ මතවාදය එරෙහිව කටයුතු කරලා තියෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතයට එරෙහිව කටයුතු කරලා තියෙන්නේ වික්‍රමසිංහ මහත්මයා සහ ඔහුගේ කණ්ඩායම. එතකොට මේක අපේ සමාජිකයෝ දන්නවා. ඒ වගේම අපේ බිම් මට්ටමේ ඉන්න පළාත් පාලන නියෝජිතයෝ, ඒ වගේම සාමාන්‍ය සමාජිකයෝ වගේම මැදිහත් ජනතාවත් මේ තත්ත්වය දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක අපිට දේශපාලන ගමනක් නැහැ. එතුමා අවුරුදු 26ක් මේ පක්ෂයේ නායකය වෙලා හිටියා. එතුමාට කවදාකවත් රටේ නායකය වෙන්න බැරි වුණා. ඒ වගේම එතුමාට දෙවරක් ජනතාව බලයත් අරන් දුන්නා. ඒ කාලය තුල එතුමාට කළමනාකරණය කරගන්න බැරි වුණා. ඒ නිසා අපේ පක්ෂයට අලුත් නායකයෙක් ඕනේ. ඉතින් ඒ අලුත් නායකයා සොයාගැනීමේ ගමන තමයි අපිට පහුගිය ජනාධිපති වරණේ අපේක්ෂකත්වය තෝරනකොට මුහුණ දෙන්න සිද්ධ වුණ අභියෝගය. ඡන්ද ව්‍යාපාරය තුල අපිට මුහුණ දෙන්න පුළුවන් අභියෝගය. තිබුණු පක්ෂය තුලින් ආපු අභියෝගයන්. ඒ වගේම අද මේ සන්ධානයේ ගොඩනගනකොට ඉදිරියට දෙන අභියෝගයන්. මට එක දෙයක් කියන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය තමයි ප්‍රමුඛ පක්ෂය මේ සන්ධානයේ. අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ. එනිසා අපි සමගි ජන බලවේගයේ සමාජිකයෝ. අපේ සන්ධානයේ විසින් රට පුරා සෑම මැතිවරණ කොට්ටාශයකටම සන්ධාන සංවිධායකවරයෙක් පත් කරලා තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ තුල සමාජිකත්වය සහ අනිකුත් දූර තාමත් අපිට තිබෙනවා. එහෙම තියෙන නිසා තමයි අපේ සමාජිකත්වය අත්හිටවන්නේ. අපි දාලා ගියා නම් අත්හිටවන්න දෙයක් නැහැනේ. ඔබට තියෙනවද මේ දැන් ඔය ප්‍රකාශයට පත් කරලා තියෙන මදුම් බණ්ඩාර මහත්මයාට යව්වාය කියන ලිපිය තාමත් එතුමාන් ලැබෙලා නැති ලිපියේ තියෙන්නේ ඔබ දරන තනතුරු සහ ඔබගේ සමාජිකත්වය යම් හේතු කියලා අත්හිටවන අතර දින හතක් ඇතුළත පිළිතුරු කියන ලෙස ඔබට දැනුම් දෙනු ලැබේ. රයිට්. එතකොට දැන් එහෙම අපි අස් වෙලා දාලා ගිහිල්ලා නම් මොකද අත්හිටවන්නේ? මේ අස්කිරීමක් නෙමෙයි මේ මාධ්‍ය අස්කලා කියලා කියන වෙනස් අස්කිරීම එකක් අත්හිටුවීම එකක් නෙහ කවුරුත් දන්නවා. අස්කරා නම් අස්කරා එතනින් ඉවරයි. ආපෝ එතනින් පස්සේ වෙලා තියෙන අත්හිටුවීමක්. වෙලා තියෙනවා කියන්නේ වෙලා තියෙනවා කියලා කියන්නේ ඒක. අත වශයෙන්ම එහෙම තීරණයක් ගන්නත් සිරිකොතේ රැස් වෙච්ච කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුංචි කණ්ඩායමට බෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල වශයෙන් දුරදරන මාත් ඇතුළුව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් බහුතරයක් ඉන්නේ සමගි ජන බලවේගයේ සමගි ජන බලවේගෙන් උන් කෘත්‍යාධිකාරී හිටපු කීයක් ඔබත් එක්ක ඉන්නවා? අපිත් එක්ක ඉන්නවා 39ක්. 39ක්. ඉතුරු වෙලා ඉන්නේ කීතනද කෘත්‍යාධිකාරී? ඉතුරු ලයින් මතන 29ක්. 29ක්. ඒතර සමහර අය දේශපාලනේ ඉවත් වෙලා තියෙනවා. ඒ කොහොම හිටත් පුංචි කණ්ඩායමක් එතන ඉන්නේ. උන්ට උන්ගේ කණ්ඩායම පෙන්වන්න බෑනේ. හරි කවුද රැස් වෙන්නේ කියලා. එතකොට ඒ නිසා ඒක පුංචි. ඒ කියන්නේ අපි mantri සංඛ්‍යාව ගන්නකෝ. අපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රවරු 80ක් මේ මැතිවරණය තරඟ කරනවා. ඔවුන් එක ඉන්නේ 15යි. ඒකිනුත් 6 දෙනෙක් ජාතික ලයිස්තුවෙන් පත් කරපු අය. එතකොට කියන්නේ 9 දෙනෙක්. ඔව්. මට මෙහෙම ගැටලුවක් තියෙනවා. දැන් පහුගිය ජනාධිපතිවරණයේදී ඒ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරපු සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරවීමේදී යම් යම් ගැටලු අභ්‍යන්තරයෙන්ම ආව කෙනෙකු මේ කතාව තුළ කියුණා. උනතරම් තැන්වලදී දේශපාලන වේදිකාවලදී සාකච්ඡාවලදී මේක කියවෙනවා. එතකොට අප දන්නා තරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා බහරගත්තේ උතුරු නැගෙනහිර කියලා කියනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා තරගවදීනේ හම්බන්තොටේ. ඒ අත්විච්ච ප්‍රතිපලයට එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලපෑම් කරන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතියි කියලා කියපු ගමන් අපිට ඡන්ද දෙන හිටු මිනිස්සු අහක බලාගත්තා. සජිත් ප්‍රේමදාස මහත්මයාට කැමති අලුත් නායකයෙක් කියන්නේ දූෂණයෙන් තොර දුප්පත් මිනිහා ගැන හිතන මධ්‍යම පාන්තිකයේ අවශ්‍යතා ගැන බලන සංවේදී නායකයෙක් රටට අවශ්‍යයි කියලා කියන මොහොතේ අපත් සමග එකතු වෙලා තැපැල් ඡන්ද දෙන ලෑස්තිලා හිටපු දහස් ගණනක් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මමයි අගමැති කවුරු ජනපති වුණත් කියනකොට අපෙන් අයින් වුණා. ඒ වගේම නාම යෝජනා දීමේ ක්‍රියාවලිය පරක්කු කිරීම තුළ සංවිධානගත වීම සඳහා වූ අපට තිබෙන අවස්ථාව අහිමි කළා. ඒක කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. දැන් මොකද්ද මේ මැතිවරණය ගැන කිව්වේ තුමා? කිව්වා මමට බෑ අගමැති මේ අපේක්ෂකත්වයට යන්න. මට බෑ කැම්පේන් එක කරන්න. සජිත් අගමැති අපේක්ෂකයා වෙන්න ඔයා. එතුමගේ වචන වලින්. සජිත් කැම්පේන් එක ඔයාලා විතර මෙහෙව ගන්න. සජිත් සන්ධානයේ ලේකම් වාට ඕන කෙනෙක් පත් කරගන්න. හරි. ඒ සන්ධානයේ සභාපතිකමට නායකත්වයට ඔබ පත් වෙන සජිත්.
ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වචන. එතුමා අත්සන් කරපු එතුමාගේ අත්කරින් තියෙන ලීවිලි තියෙනවා කෘත්‍යාධිකාර මණ්ඩලයේ සටහන් වලට අමතරව අපි. හරි එතකොට ඒ නිසා මෙහෙම ඡන්දය ඉල්ලන්නත් බෑ. අගමැති අපේක්ෂකයා වෙන්නත් බෑ. ජනාධිපති අපේක්ෂකයා වෙන්නත් නෑ දැන් අවුරුදු 15 තිස්සේ. එතකොට ඒ ඔක්කොම නොකර මම නායකයා වෙලා ඉන්න. කමක් නෑ ඒ නායකත්වය තුළ අපිට අලංකාරයක් ලැබෙනවා. නමුත් ඒක දැකගබෝ මං සාමාන්‍ය මිනිස්සු කෙනා අම්මෝ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ওই කණ්ඩායමේ ඉන්නෝ නම් අපි සජිත්‍ර ඡන්ද දෙන්නත් නෑ. හොඳයි අපිට තියෙන අවසාන මිනිත්තු දෙක තුන මේකයි දැන් මේ සාකච්ඡාවත් සුවිශේෂයි අජිත් පිපිරමැතුමනි දැන් ඊයේ ලැබුණු අධිකරණ තීන්දුවත් එක්ක අද බොහෝ විට දින නියම වේවි ඊයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යනවා මේ කාරණාත් එක්ක ඔබත් එක්ක කරන මේ සාකච්ඡාව මම හිතන්නේ මැතිවරණයක් පිළිබඳව විශ්වසනීය බලාපොරොත්තුවක් එක්ක අප කරන සුවිශේෂ කතාබහක ආරම්භය බවට පත් වෙනවා ඉදිරි මැතිවරණයේදී ඡන්දදායක අවධානය යොමු කළ යුතු කියලා හිතන දේවල් මොනවාද ඔබට හිතනවා නෑ මම හිතන්නේ මෙතන බලන්න ඕනේ කාටද වැඩ කරන්න පුළුවන් දැන් වැඩ කරනවා කියපු වැඩ කරනවා කියලා පොරොන්දු වෙලා ආපු නායකයා වැඩ කරන්නේ නැහැ. එයාට එක ක්‍රමයයි තේරෙන්නේ හමුදාව. සහල් ප්‍රශ්නෙට හමුදාව. හැම ප්‍රශ්නකටම හමුදාව. එතකොට හමුදාවේ අවුලක් නැහැ. හමුදාව යුදන එක වටනගමක් තියෙනවා. හමුදාවේ විවිධ අංශ ඉන්නවා නේද? විවිධ අංශ ඉන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන දැන් හමුදාවේ ඉන්න සෞඛ්‍ය අංශයේ නෙමෙයිනේ කොරෝනා රෝගියා අල්ලන්න දැන් මේ. දැන් මට තේරුම් ගන්න පුළුවන් යුද හමුදාවේ හෝ නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ සෞඛ්‍ය අංශයේ සිටින පුහුණුව ලැබපු කණ්ඩායම් ඉන්නවා. අතවශ්‍යම වෙනම පුහුණු ලැබුව ඒකකෙකුත් තියෙනවා හමුදාවේ මෙවැනි න්‍යෂ්ටික සහ රසායනික සහ ජීව විද්‍යාත්මක කාරණා පිළිබඳව පුහුණුව දෙන්න. අපේ මේ ඒකකයක් අපේ රජයේ කාලේ ආරම්භ කරා. දැන් ඒව පාවිච්චි කරේ නැහැ මේ පුහුණුව නැති සාමාන්‍ය තරුණ සොල්දාදුවන්ට අන්න එකව අල්ලන් වරන් කියලා කොරෝනා රෝගියෙක්ව අල්ලගෙන. හරි. දැන් ඒක තමයි අපි විශ්වාස කරන්නේ මේ ප්‍රශ්න. එතකොට එකක් නෙමෙයි මේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් නේක. එතකොට ඒ නිසා මේ හමුදාව හැම එකකටම උත්තරේ නෙමෙයි දැන්නමත් පෙන්ලා දිනවනේ. දැන් මේ රටේ ජනතාව අර හාල් ප්‍රශ්නේදී අර මුල් සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙහෙම ඉඳද්දි මොකද සහල් ව්‍යාපාරයේ ඉන්නේ සියලු දෙනාම පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මන්ත්‍රීවරු හෝ ඔවුන්ගේ සංවිධායකවරු හෝ පොහොට්ටුවේ නායකයන්ගේ පවුලලයි. වෙන කවුරුත් නැහැ. ඒතොර ඒ ඇයට එරෙහිව හමුදාවේ බ්‍රිගේඩියතුමා කියනකොට අපි දන්න ඔක්කොම තොරතුරු අපි ගාව තියෙනවා කියන අපි හිතුවා අම්මා අපි නොදළු ප්‍රමාණයක් විලදී අරන් තියෙනවා රටේ ප්‍රශ්න ඊට වඩා ලොකු එකක් කරන්න දෙයක් නැහැ හරි එතකොට දැන් ඒ නිසා ඒ වගේම බලන්න අද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හරි විශාල ප්‍රශ්නයක් අර්බුදයක් ඇතුළත් වෙලා තියෙනවා මම කතා කරන්න කැමති නැහැ නමුත් රටේ ඉන්න ප්‍රධානම තොරතුරු තාක්ෂණ විද්‍යාඥයා දැන් දින දෙකකට කලින් තමන්ගේ තනතුර වලින් ඉල්ලා අස්සුණා ගෙන ගොඩව රාජපක්ෂ මහත්මයාගේ කඳුරේ හේටුපු එතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවෙච්ච අපිත් වැඩ කරලා තියෙනවා එතුමාත් එක්ක එතුමාට පක්ෂපාත ભેදයක් නැහැ එතුමා දක්ෂ මේ රටේ ඉන්න නොම්බර් එකේ මේ තාක්ෂණවේදියා අද ආණ්ඩුවේ තනතුරු වලින් අස්සුණා ඒ වගේම මුදල් මණ්ඩලයේ හිටපු රටේ ඉන්න විශිෂ්ටතම ආර්ථික විශේෂඥයෝ දෙන්නට එක ස්වාධීන මණ්ඩලයක් අවුරුදු 6ක් තනතුරු දරනවා අස්වෙන්න කියලා බලකලා ඒ කියන්නේ ඒක දේශපාලනීකරණය කරනවා සුදුසු රටේ ඉන්න හොඳම මිනිස්සු අවසන් කරගන්න ඉවත් කරනවා. ඉතින් ඒ නිසා රටේ පුරවැසියෝ කල්පනා කරන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ගැන ඔබේ තිබුණු බලාපොරොත්තු ඔහු මේ මාස ගාණක් ඇතුළත කඩ කරලා තියෙනවා. ඔහු ජීවන බර වැඩි කරලා තියෙනවා. ඔහු රැකියා ප්‍රමාණය අඩු කරලා තියෙනවා. ඔහුත් වැඩවැරි කෙනෙක් බව ඔප්පු කරලා තියෙනවා. ඔහුට කණ්ඩායමක් නැහැ. ඔහු සමග හිටපු විද්වතුන් එළියට යනවා. ඉතින් මේ තත්ත්වය තුළ විකල්ප බලයක් අපිට දෙන්න හරි අප සමග හිටපු දූෂිතයන් ඉවත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපයට හානි කරපු මේ ශ්‍රේෂ්ඨ පිරිසුදු පක්ෂය ප්‍රතිරූපය විනාශ කරපු පුද්ගලයෝ අද අපේ කඳවුරේ නැහැ. අද තරුණ පිරිසක්, උගත් පිරිසක්, විද්වත් පිරිසක් අපේ පක්ෂයේ නායකත්ව තත්ත්වයන් සිටින්නේ. අපට බලය දෙන්න අප මීට වඩා හොඳට මේ රට පාලනය කරනවා. පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න පුළුවන් විශාල බලයක් පාර්ලිමේන්තුවට තිබෙනවා. අගමැතිවරයාටත් පාර්ලිමේන්තුවටත් වර්තමාන ව්‍යවස්ථාවන විශාල බලයක් තිබෙනවා. අපි ලෑස්ති බලය ගන්න අපිට බලය දෙන්න. ඔක තමයි ඔබට දෙන පණිවිඩය අවසාන වශයෙන්. එමනම් සුතුවන්ත වෙනවා අජිත් පිපිරා මැතිතුමනි ඔබතුමන්ට. ඒ වගේම ඔබට සුතුවන්ත වෙනවා අප එක්ක දිනපතාම මේ විදියට රැඳීම පිළිබඳව අපට ලැබෙන දත්ත තොරතුරු වලට අනුව මේ අපේ පිළිසඳර සමග බොහෝ දෙනා එකතු වුණ බව දැනගන්න. මම දන්නවා අතෝෂම මේ මමත් බොහොම උනන්දුවෙන් මට ආරාධනය ලැබුණාම හරිම සතුටු වුණා. මොකද මේ වැඩසටහන බොහොම දෙනෙක් දැන් උදෑසන බලන වැඩසටහන බවට පත් වෙලා තිබෙනවා. මම ඔබේ ආයතනයට
මම සුබ ප්‍රාර්ථනා කරනවා සියත ටීවී ආයතනයට මොකද අපිට මේ මේ උදාසන ප්‍රවෘත්ති කියවීම මේ ස්වාධීනව පැත්තක් ගන්න නැතු කතා කරන මේ තත්ත්වයක් අවශ්‍යයි බොහෝ දෙනෙක් දැන් සියත උදේට බලනවා කියන එක තමයි අපිට තියෙන ආරංචි බොහොම සතුටුයි බොහොම ස්තුතියි ඉතාම කෙටි ආරම්භකින් ඔබතුමා සහභාගී වෙන්නේ ඒ ගැනත් විශේෂින් ස්තුතියි අපි නම් හෙට හම් වෙමු යලිත් ඔබට සුවබර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.